රුමටොයිඩ් ආතරයිටිස්. බොහෝ දෙනෙක් මානසිකව සහ ශාරීරික ජීවිත කාලය පුරාම පීඩාවට ලක්වන රෝග තත්ත්වයක්. අද අපි කතා කරනවා මේ රුමටොයිඩ් ආතරයිටිස් කියන්නේ මොකද්ද? ඊට පස්සේ රුමටොයිඩ් ආතරයිටිස් වැළඳෙන්න පුළුවන් මොන වගේ අයටද විශේෂයෙන්ම? ඒ වගේම තමයි ඖෂධ ප්‍රතිකාර අමතරවලට අමතරව මේ රෝග තත්ත්වය පාලනය කරගන්න පුළුවන් උපක්‍රම මොනවද? මෙන්න මේ ටික තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් ඔබ තවමත් Health and Beauty Club YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මුලින්ම අපි බලමු මේ රුමටොයිඩ් ආතරයිටිස් කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේක ඇත්තටම සාමාන්‍ය ආතරයිටිස්. ආතරයිටිස් වර්ග ගණනාවක් තියෙනවා, මේකෙන් විශේෂිත වූ වර්ගයක්. මේ තත්ත්වය ඇති වෙන්නේ බොහෝ දුරට ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ නිරෝගී ශෛලවලට, නිරෝගී ශෛලවලට වැරදීමකින් පහර දෙනවා. අන්න ඒක තමයි මේ තත්ත්වය ඇති වෙන්න ප්‍රධාන හේතුවක් විදිහට කලකන්න පුළුවන්. වැරදීමකින් පහර දෙනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය ඇති කරන්නේ සන්ධි ඇතුළතට. ඉතින් සන්ධි වලට මේ සිද්ධිය ඇති වෙන නිසා මේක ආතරයිටිස් ප්‍රභේදයක් විදිහට හඳුන්වනවා. හැබැයි සන්ධි වලට විතරක් බලපානවා කිව්වට, සන්ධි වලට ඇටැක් කරනවා කියලා ආතරයිටිස් කියන නම දැම්මට මේක සන්ධි වලට විතරක් නෙවෙයි බලපාන්නේ. අපේ ශරීරයේ තියෙන අනිකුත් ඉන්ද්‍රියන්ටත් මේකෙන් විශාල බලපෑමක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ තත්ත්වය දිගටම වර්ධනය වුණොත් අපි ආබාධිත තත්ත්වයට ලක් වෙන්නත් තියෙන ප්‍රවණතාව ඊටම වැඩි. ඉතින් අපි බලමු මේ තත්ත්වයට ලක් වෙන්න පුළුවන් අය කවුද කියලා. විශේෂයෙන්ම දැන් අපි ගත්තහම කාන්තාව වැඩිපුර මේ තත්ත්වයට ලක් වෙනවා පිරිමින්ට වඩා. ඒක 3:2 අනුපාතයට තමයි සිද්ධ වෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙන්නේ. එහෙමනම් කාන්තාව මේ තත්ත්වෙන් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. අනිත් එක තමයි වැඩිහිටි අය, විශේෂයෙන්ම මැදි වයසේදී තමයි මේ තත්ත්වයට ලක් වෙන්නේ. මේක ඕනෙම වයසකදී මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. හැබැයි මැදි වයස බොහෝ දුරට මේ තත්ත්වෙන් පීඩා විඳින වයස. ඊළඟට අනිත් එක තමයි බොහෝ දුරට මේ රුමටොයිඩ් ආතරයිටිස් කියන තත්ත්වය ඔබේ පවුලේ තිබුණා නම්, පරම්පරාවෙන් ආවා නම් ඔබට වැළඳීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී දරුවන් නොලැබුණු මව්වරුන්ට මේ වගේ රුමටොයිඩ් ආතරයිටිස් වැළඳීමේ ප්‍රවණතාවක් තියෙනවා කියලා තවත් විද්‍යාඥයෝ පිරිසක් සොයාගෙන තියෙනවා. ඉතින් විවිධ හේතු මේ සඳහා බලපානවා. ඉතින් ඒ වගේම තමයි මේ රුමටොයිඩ් ආතරයිටිස් කියන තත්ත්වය පාලනය කරගන්න අපි මොනවද කරන්න ඕනේ කියන එක. ඉතින් ප්‍රධාන වශයෙන්ම පළවෙනි මේක තමයි ඔබ රුමටොයිඩ් ආතරයිටිස් කියන එක ගැන හොඳින් දැනගන්න ඕනේ. ඒ සඳහා ඔබට සිද්ධ වෙනවා රුමටොයිඩ් ආතරයිටිස් සම්බන්ධ වැඩමුළු වලට සහභාගී වෙලා ඒ ගැන හොයලා දැනුවත් වෙන්න. ඉතින් මේකෙදි විශේෂයෙන්ම ඔබ දැනගත්ත වෙන්න ඕනේ මේක ඇති වෙන්නේ කොහොමද, මේකේ රෝග ලක්ෂණ මොනවද, මේක පාලනය කරන්නේ කොහොමද, මේ සියලු දේවල්. ඒ දැනුවත් කිරීම තුළ තමයි, දැනුවත් වීම තුළ තමයි ඔබට නිසි ප්‍රතිකාර ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි කතා කරනවා විශේෂයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔබ යොමු විය යුතුමයි. ඉතින් කාලකටද අපි යන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ සඳහාම වෙන් වෙච්ච වෛද්‍යවරු පිරිසක්, විශේෂඥ වෛද්‍යවරු පිරිසක් ඉන්නවා, රුමටොලොජිස්ට්ලා. එහෙම නැත්නම් රක්ත වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු. ඒ වගේ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඔබට පුළුවන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න මෙම රුමටොයිඩ් ආතරයිටිස් කියන තත්ත්වය පාලනය කරන්න. ඉතින් මීටමරු ඇත්තටම අපි ඖෂධ මතම යැපෙන්න ගියොත් ඔබට විවිධ අතුරු ආබාධ හැදෙන්න පුළුවන්, වහුබඩුවල ආබාධ, විවිධ තත්ත්වක ජීවිත කාලය තුළම මේවා පාවිච්චි කරන්න වුණොත් ඔබට යම්කිසි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඔබට සිද්ධ වෙනවා උපක්‍රම පාවිච්චි කරන්න මේ තත්ත්වය පාලනය කරගන්න. පළවෙනිම එක තමයි ඔබට පුළුවන් ශරීරය හොඳින් ක්‍රියාත්මකව පවත්ව ගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් ව්‍යායාම වල යෙදෙන්න. ඉතින් මේ සඳහා නිර්දේශ කරලා තියෙනවා වැඩිහිටියන් සඳහා සතියකට විනාඩි 150ක්වත් ඔබ ව්‍යායාම වල යෙදෙන්න ඕනේ. මේ ව්‍යායාමත් මොඩරේට් එක්සයිසස්. ඒ කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යායාම. මේක අර හුඟක් දරුණු ව්‍යායාම වල යෙදෙන්නත් එපා. සාමාන්‍ය පුංචි මේවත් කරලා බෑ. මොඩරේට් ව්‍යායාම එක්සයිස් කියනවා තමයි මේ සඳහා වැදගත් වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් ඔබේ බෞද්ධ චිකිත්සකවරයා හම්බෙලා ඔබට ගැළපෙන ව්‍යායාම පද්ධතිය මොනවද කියලා තීරණය කරගන්න. ඒ වගේම තමයි මේ ව්‍යායාම කරනකොට ඔබට පුළුවන් සතියකට විනාඩි 150ක් කරන්න නම් දවසකට විනාඩි 30 ගානේ සතිය දින 5ක් ව්‍යායාම වල යෙදෙන්න පුළුවන්.
ඉතින් විනාඩි 30ක් ඔබට කොටස් 3කට කඩලා විනාඩි 10 කොටස් 3ක් දවසේ 3 වතාවක් කරන්නත් පුළුවන්. ඒක ඔබේ බෞද්ධ චිකිත්සකවරයා තීරණය කරයි. ඒ වගේම තමයි සමහර කෙනෙක් අහන්න පුළුවන් මේක ධනිස් වලට බලපාන්න පුළුවන්. ඉතින් ධනිස් වලට විශේෂයෙන් බලපාපුවාම අපි කොහොමද ව්‍යායාම කරන්න කියලා. ඉතින් ඒකට තමයි හොඳ උපදෙස් දන්න මේවට විවිධ ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ඔබේ සන්ධි චලනය නොකර ඔබේ මාංශ පේශීන් වර්ධනය කරන්න පුළුවන් ව්‍යායාම තියෙනවා ස්ටැටික් එක්සයිසස් කියලා. ඉතින් මේ වගේ විවිධ ක්‍රම තියෙනවා. ඒවා ඔබට කියලා දෙයි. ඒවා ඔබට කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ හොඳින් අර දැනගන්නකොට දැනගන්න ඕනේ මේ වගේ රුමටොයිඩ් ආතරයිටිස් කියන තත්ත්වය බොහෝ දුරට ඇති වෙන්නේ ඔබේ පල්ලෙහා තියෙන සන්ධි. ඒ කියන්නේ ඔබේ අත ගත්තොත් අතේ ඇඟිලි. ඇඟිලි වල තියෙන සන්ධි වලට ඊළඟට රිස්ට් එකට ඒ වගේ දිගින් දිගට යන්න පුළුවන්. හැබැයි මේක දණිස්සටත් බලපානවා. ඒ වගේම තමයි හොයාගෙන තියෙනවා බෙල්ලට 90% විතර මේක බලපානවා කියලා. ඉතින් ඒවා කොහොම වුණත් අපි හොඳ ව්‍යායාම වල යෙදුනොත් ඔබට මේක යම්කිසි මට්ටමකට පාලනය කරගන්න පුළුවන් ප්‍රතිකාරක් එක්ක. ඊළඟට අපි යනවා හොඳ ආහාර රටාවක්. ඉතින් ආහාර රටාවක් කියුවහම මම වෙනද වගේ කියන්නේ නැහැ. නියම ආහාර මොනවද කියලා මම මෙතෙන්දි කියනවා විශේෂයෙන්ම ලුණු අධික. ලුණු අධික ආහාර වලින් වැළකෙන්න. ඒ වගේම තෙල් සහ බටර් වගේ දේවල් සහිත ආහාර ගොඩක් අඩු කරන්න. මේවට පුළුවන් මේ රුමටොයිඩ් කියන තත්වය වැඩි කරන්න. ඉතින් මේ ඉම්ප්ලිමේෂන් එක වැඩි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ අනවශ්‍ය ආහාර මේකට හානිදායී ආහාර වලින් ඔබට වළකින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් අර ඔමේගා 3 කියන දේවල් තියෙන ඔබට දන්නවා ඇති අර කොඩ්රිව ඔයිල් මේ මෝර තෙල් ඒ වගේ ඊළඟට මාළු තෙල් ෆිෂ් ඔයිල් මේ වගේ දේවල් මේ රොමටොයිඩ් කියන සත්වය ගොඩක් දුරට පාලනය කරන්න පුළුවන් ආහාර. ඉතින් හොඳ සෞඛ්‍ය සම්පන්න ඔබට පුළුවන් හොඳ පෝෂණ වේදිකෙන් අවසර උපදෙස් අරගෙන ඔබේ ආහාරයේ නිසියාකාරව සකස් කර ගන්න. ඉතින් ඊළඟට තව එකක් තමයි අපි ව්‍යායාම ආහාර ඒ වගේම තමයි ඔබට සිද්ධ වෙනවා මේ වගේ තත්ත්වයක් තියෙනකොට මේ ඉන්ජරි වලට ලක් වෙන එක අඩු කරගන්න. ඒ කියන්නේ ඔබ වැටෙන්න බෑ. මොකද මේ වගේ තත්ත්ව තියෙන අයට ගොඩක් වෙලාවට බැලන්ස් එක අඩුයි. ඒ වගේම ස්ථායීතාව අඩුයි. එතකොට ඔබ වැටිලා එහෙම නැත්නම් බරපතල ව්‍යායාම කරන්න ගිහිල්ලා සන්ධි වලට හානි කරගන්න එපා. එහෙම හානි සිද්ධ වුණොත් මේක ගොඩක් වැඩි වෙලා සන්ධි වලට ලොකු හානියක් වෙලා අලුතෙන් සන්ධි දාන්න වෙන මට්ටමට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ බොහෝ දුරට මේ තත්ත්වයන්ගෙන් වළකින්න සිද්ධ වෙනවා. ඉතින් මේ සියල්ල දැන් මේ ආහාර රටා ඒ වගේම ව්‍යායාම රටා ඒ වගේම ඖෂධ හරියට පාවිච්චි කරන එක ඒ වගේම තමයි ඔබ නිසියාකාරව මේ ගැන දැනුමක් ලබාගෙන මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරලා මේකත් එක්ක සටන් කරන එක. ඉතින් මේ සියල්ල එකට අරගෙන ඔබට පුළුවන් වෙනවා ඖෂධ මතයම යැපෙන්නේ නැතුව වෙනත් උපක්‍රම පාවිච්චි කරලා රුමටොයිඩ් ආතරයිටිස් කියන තත්ත්වෙන් මිදෙන්න. ඒ වගේම තමයි මේ තත්ත්වය ගැන හොඳින් අවබෝධ කරගෙන මේ තත්ත්වයට ගැලපෙන විදිහට ඔබේ මනස අවුල් කරගෙන ස්ට්‍රෙස් එක එහෙම නැත්නම් මානසික පීඩාවට ලක් වෙලා තවත් රෝග තත්ත්ව වර්ධනය කරගන්න නැතුව මේක පාලනය කරමින් ඔබට හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ ගැන අද කතා කරේ. ඉතින් මේකෙන් ඔබ හොඳ දැනුමක් ලබාගෙන මේ තත්ත්වෙන් පීඩා විඳින තත්ත්වය පුළුවන් තරම් දුරට පාලනය කරගනී කියලා අපි හිතනවා. ඉතින් ඔබ තවමත් Health and Beauty Club YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එකටත් like එකක් දාන්න. ඔබේ අදහස් අපි වෙත එවන්න. බොහොම ස්තුතියි.